මල්යායක් නැවිලා පිපි මල්යායක් නැවිලා අපේ සිනමාවේ මුල්ම වර්ණ මිලිමීටර් 35 චිත්‍රපටය රන්මුදු දුව එට කලින් ගම්බද සුන්දරි මිලිමීටර් 16 චිත්‍රපටයත් වර්ණයෙන් තමයි හැදුනේ මොකද මිලිමීටර් 16 චිත්‍රපට කොහොමඩක් ආවේ වර්ණ පිටපත් හැටියට හැබැයි අපි මිලිමීටර් 16 චිත්‍රපට අපේ ප්‍රධාන නාමාවලියට චිත්‍රපට නාමාවලිය එකතුවට ලෝක සම්ප්‍රදාය අනුව බාරගන්නේ නැහැ නිසා රන්මුතු දුව අපේ රටේ හදපු මුල්ම වර්ණ චිත්‍රපටය හැටියට ඉතිහාසගත වෙනවා කොයි හරි වෙතත් 1980 දක්වා කාලය තුල වර්ණ චිත්‍රපට හැදුනේ ඉඳහිට හරියට හවහල දකින්නා වගේ වෙසතුරු සිරිත මඩොල් දුව එබඳු වර්ණ චිත්‍රපට කිහිපයක් කොයි හරි වෙතත් ඇතම් චිත්‍රපටිවල සුනිත් සූකිරි කෙල්ල වගේ චිත්‍රපටිවල ගීත වර්ණයෙන් තිබුණා 1980 අවුරුද්දේ අපේ රටට ටෙලිවිෂන් එක ඇවිල්ලා අලුතෙන් යනකොට චිත්‍රපට සංස්ථාව අලුත් තීරණයක් ගත්තා වර්ණ චිත්‍රපට සඳහා අලුත් පහසුකම් දෙන්නට ඒක කල්පනා කළේ සිනමා ප්‍රේක්ෂකයන් වර්ණ චිත්‍රපටයට මොකද ටෙලිවිෂන් එක එතකොට වර්ණයෙන් ආවේ අපි ඒ නිසා වර්ණ චිත්‍රපටි හදන්නට වැඩි ඉඩකඩ දෙන්නට මේ අනුව අලුතෙන් වර්ණ චිත්‍රපටි හදනට විශාල ණය පහසුකම් ලබා දීලා මේ කර්මාන්තයට ලොකු අත්ලක් දෙන්නට හැදුවා. කොයි හැට වෙතත් මේක කෙලවරුනේ අන්තිමට උසාවියට ගිහිල්ලා. උසාවියට යන්නට සිද්ධ වුණේ වර්ණ චිත්‍රපටයක් හැදුවාම ඒ චිත්‍රපටයේ පෝලිමේ තියන් නැතුව ඉස්සරහට දාන්නට චිත්‍රපට සංස්ථාව තීරණය කළා. ඒ අවදී චිත්‍රපට තිරගත වුණේ ප්‍රසිද්ධ රංගු පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබෙන පරිදි. ඒ නිසා 1979-80 වෙනකොට මේ රටේ කොච්චර චිත්‍රපට හැදුවාද කිව්වොත් 1983 දී වෙන විටවත් මේ චිත්‍රපට පෝලිම ඉවර කරගන්නට බැරුව කොටිම කිව්වොත් අවුරුදු 4කින්වත් චිත්‍රපට පෝලිම හදන්නට මේ ඉවර කරන්නට බැරි තරම් චිත්‍රපට පෝලිමක් තිබුණා දැන් මෙන්න මේ අතරට තමයි අලුතෙන් වර්ණ චිත්‍රපට හැදුවේ පිළිවෙල යවනම් මේ කොච්චර විදම් කළත් වර්ණ චිත්‍රපට යනවනම් පිළිවෙලට එය තිරගත කරන්නට වෙන්නේ 1984 විතර චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා එකපාරටම වර්ණ චිත්‍රපට මුදා හරින්නට කටයුතු කළා. මේදී පෝලිමේ හිටපු දේශීය චිත්‍රපට නිෂ්පාදක වරු අධිකරණ එයින් සහනයක් බලාපොරොත්තු වුණා. ඒ අනුව මේ අධිකරණයත් එක්ක එකඟ වෙලා කතා බහකට ලක් වෙලා සෑම කළු සුදු චිත්‍රපට දෙකකට වතාවක් වර්ණ චිත්‍රපටයක් තිරගත කරවීමට සංස්ථාව එකඟතාවයට පත් වුණා. මොකද එක පැත්තකින් මේ චිත්‍රපටි හදලා පෝලිමේ තියන්න නැතුව ඉස්සරහට දානවා කියලා පොරොන්දුවකුත් වෙලා. අනිත් පැත්තෙන් කළු සුදු චිත්‍රපටි කරවලා බැංකු ණයත් වැඩි. ඊළඟට තවත් තවත් ලොකු ප්‍රශ්න තිබුණා. කොහොම වුණත් 1980 ජූනි මාසේ 17 වෙනිදා මේ සමග අපේ සිනමාවේ නව වර්ණ යුගය ආරම්භ වුණා. පටන් ගත්තේ පරිත්‍යාග චිත්‍රපටයෙන්. ඒකමාව සංකපාලි කියන චිත්‍රපටයෙන්. මුලින්ම ඒ වර්ණ යුගය ආරම්භ කරමින් තිරගත වුණේ පරිත්‍යාග. පරිත්‍යාග චිත්‍රපටයේ අන්තිමට තිරගත වුණේ 1980 ජූනි මාසේ 17 වෙනිදා අඟහරුවාදා දවසේ. අපි දන්නවා අඟහරුවාදාවක සාමාන්‍යයෙන් අලුත් චිත්‍රපට තිරගත කරවන්නේ නැහැ. ඒත් මේ චිත්‍රපටය තිරගත කරවන්නට සිදු වුණේ අධිකරණ තීන්දුවේ පරිදි චිත්‍රපටය නිසි දවසේ තිරගත කරන්නට බැරි වීම නිසා. නැතහොත් අධිකරණයේ පිහිට ඉල්ලා සිටියා අනික් පාර්ශවයේ චිත්‍රපට නිෂ්පාදකවරු ඔවුන් පිහිටෙව්වා දේශීය සිනමා නිෂ්පාදන කළු සුදු බලමුළුව කියලා පස්සේ කාලේ මේ දෙක එකතු වුණා දැන් ඒක තියෙනවද දන්නේ නැහැ. කොයි හැටි වෙතත් චිත්‍රපට නිෂ්පාදන කට්ටිය එකතු වෙලා අධිකරණ අය සහනයක් ඉල්ලා සිටියා. ඒ අනුව අන්තිමට කළු සුදු චිත්‍රපට දෙකකට පස්සේ වර්ණ චිත්‍රපටයක් හැටියට පෙළගස්වන්නට එකගුණා. මේ කතාව සමග තව දෙයක් සිද්ධ වෙනවා. අපේ සිනමාවේ මැදමාවතේ සිනමාකරු හැටියට විරුදාවලිලත් එච්.ඩී. ප්‍රේමරත්න ඔහුගේ සිනමාවේ දෙවෙනි යුගය පටන් ගන්න නැත්නම් දෙවෙනි ගමන පටන් ගන්න පරිත්‍යාග චිත්‍රපටයෙන්. ඔහුගේ මුල්ම චිත්‍රපටය සිකුරුලිය. ඊට පස්සේ අපේක්ෂා සසරක පැතුම්. ඊට පස්සේ තමයි ඔහු පරිත්‍යාග චිත්‍රපටය නිර්මාණය කරන්නේ. වසර ගන්න පෝලිමේ හිටපු සසරක පැතුම් චිත්‍රපටයත් පරිත්‍යාගත් තිරගත වෙන්නේ එකම සමයක. සසරක පැතුම් චිත්‍රපටය මේ මාසේ 30 වෙනිදා තිරගත වෙද්දී පරිත්‍යාග මරදානි ගාමිණී සිනමාහලේ ආරම්භ වන්නේ ජූනි මාසේ 17 වෙනිදා. සසරක පැතුම් කළු සුදු පරිත්‍යාග වර්ණ. දැන් මේ චිත්‍රපටයත් එක්ක ඔහු අපේ මිනිසුන්ගේ ජීවිතයේ යම් යම් ගැටලු කතා කරන්නට පටන් ගන්න නව සිනමාවක් ආරම්භ කරන්නට උත්සාහ කරනවා. සිකුරුලියා චිත්‍රපටයේත් එය වෙන විදිහකට තිබුණා.
මේ චිත්‍රපටයට පාදක වෙන්නේ ධනප්‍රේම කියලා තරුණයෙකුත් ඔහුගේ පෙම්වතිය වෙච්ච රෝහිණිත්. රෝහිණිගේ අක්කා තමයි අනුලා. අනුලත් රෝහිණි ජීවත් වෙන්නේ අම්මා සීලවතී රබර් කිරි කපමින් ජීව උපයන ධනයෙන්. සීලවතීට රඟපෑවේ ශාන්ති ලේකා, අනුලාට රඟපෑවේ ශ්‍රියානි අමරසේන, රෝහිණියට රඟපෑවේ වසන්ති චතුරානි, ධනප්‍රේමට රඟපෑවේ අමරසිරි කලන්සූරිය. කොයි හැටි වෙතත් රෝහිණීටත් ධනප්‍රේමටත් විවාහ වෙන්නට විදියක් නැහැ. ශ්‍රියානි නැත්තම් අක්කා විවාහ වෙනකන් මේ ගමේ ඉන්නවා තරුණ ගුරුවරයෙක්, අලුත් දියුණු වෙමින් පවතින පවුලක ජයතිලක, රඟපෑවේ ටෝනි රණසිංහ. මේ ජයතිලගේ අම්මට ලොකු දෑවැද්දක් මේ තමන්ගේ පුත්‍රයාට බලාපොරොත්තු වෙනවා. ඉතින් ජයතිලකත් එක්ක අනුලගේ පුංචි හාදකමක් තිබෙනවා. හැබැයි බලන්න ආපු අම්මා අනුලගේ ගේ දොර දැකලා නුරුස්සනවා. ඒ විතරක් නෙමෙයි, ජයතිලක කැමති අනුලව විවාහ කරගන්න. හැබැයි අම්මා කියන විවාහ වෙන්න ඕන නම් අඩුම ගානේ රුපියල් 10,000ක දෑවැද්දක් ඕන කියලා. මේ 1980. මොද වෙලාවට දැන් මේ 10,000 කීයද? 10,000ක් දෑවැද්ද දෙනවා නම් දැන් කාලේ කිසි ප්‍රශ්නයක්වත් නැති වෙයි. කොයි කොයි හැටි වෙතත් මේ 10,000ක් ඒ අවදී මේ පවුලට ලොකු මුදලක්. හැබැයි ධනප්‍රේම තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් මේ ඇගේ සහෝදරියගේ දෑවැද්ද හොයන්න උත්සාහ කරනවා. ඌ කරන්නේ තමන්ගේ වැඩ කරන ෆැක්ටරියේ හෙමින් සැරේ තිබිච්ච බඩු විකුණු විකුණා විකුණු විකුණා රුපියල් 10,000ක් හොයා ගන්නවා. සීලවතී අර විවාහ වෙන දවසේ සන්තෝෂෙන් තමන්ගේ දුව වෙනුවෙන් දෑවැද්ද දෙනවා. දෙවෙනි මනමාලය වෙන්නේ රෝහිණි, දෙවෙනි මනමාලය වෙන්නේ ධනප්‍රේම. උත්සවය ඉවර වෙනවා. අනුලත් ජයතිලකත් මද සමයට යනවා. අපිට පේනවා පොලිස් ජීප් එකක් යනවා කර්මාන්ත ශාලාවේ අයිතිකරුත් එක්ක. ධනප්‍රේම මොකක්ද උනේ කියලා බලනවා. ධනප්‍රේම වාත්ත ලඟට ගන්නවා. මේක තමයි පරිත්‍යාග චිත්‍රපටයේ කතාව. මේ චිත්‍රපටයේ මුල් නම පරිත්‍යාගය. හැබැයි ඝන දෝෂ නිසා චිත්‍රපටය ආවේ පරිත්‍යාග කියලා. මේ චිත්‍රපටය ගැන කියනවා එය හයිමිනි ට්‍රස්කන් සිනමාවලට සහභාගි වෙලා ඩිප්ලෝමා සහතිකයක් දිනාගත් අය කියලා. ඒ අවුරුද්දේ කතෝලික සිනමා උළෙලේදී නිර්මාණශීලී තිරකතාව සඳහා මේ චිත්‍රපටයට සම්මාන දිනාගත්තා. ඒ වගේම ගෞරව සඳහන් කිරීම් දෙකක් ඒ උළෙලේදී සිදු වුණා. ඒ අධ්‍යක්ෂණය එච්.ඩී. ප්‍රේමරත්නටත්, ධනප්‍රේමල සොරංගපාපු අමරසිරි කලන්සූරියටත්. ඒ වගේම ඉවර ජනාධිපති සම්මාන උළෙලේදී හොඳම වේශ නිරූපණ ශිල්පී ලෙස ඊබට් විජේසිංහ සම්මාන දිනාගත්තා. මේ චිත්‍රපටය වෙනුවෙන් වගේම අමරසිරි කලන්සූරිය කුසලතා සම්මානයක් දිනාගත්තා මෙහි රංගපෑම වෙනුවෙන්. පරිත්‍යාග චිත්‍රපටය නිෂ්පාදනය කළේ රත්නපාල මරවනාගොඩ. එය ඔහුගේ දෙවැනි නිෂ්පාදනය. දෙවස් ස්ථිර රචනය සහ අධ්‍යක්ෂණය එච්.ඩී. ප්‍රේමරත්නගෙන්. චිත්‍රපටයේ කතාවත් රත්නපාල මරවනාගොඩගෙන්. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න, සංස්කරණය කළේ ජයතිස්ස දිල්ලිමුනි, සංගීත අධ්‍යක්ෂණය කළේ ප්‍රේමසිරි කේමදාසයන්. චිත්‍රපටයේ ආදිකම ගීත රචනා කළේ කුලරත්න ආර්යවංශ ලාහිරූ පායලා පිපි මල්ලයාය. ටීඑම් ජයරත්නත් මාලි බුලත්සිංහලත් ගීතය ගායනා කරනු ලැබුණ. පරිත්‍යාග චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය වූයේ අයි.එන්. හේවාවසම්. කැමරා සහායකෙක් වුණා චන්ද්‍රලාල් මනමේන්ද්‍ර සෝමරත්න, ඉබුලේගම සුනිල් සරත්කුමාර, නිමල් බන්දුසේන සහ ගිහාන් සෙනවිරත්න. සංස්කරණ සහාය හැරිස් නන්ද සිරිගෙන්. කලා අධ්‍යක්ෂණය ධර්මසේන හේමපාලගෙන්. සහායට එරල් කෙලි සහ ලෑනල් ලෙනගේ. වේශ නිරූපණය ඉබට් විජේසිංහ, වේශ නිරූපණ සහාය ලාල් මතගවීර සහ හේමචන්ද්‍ර පෙරේරා, ශබ්ද පරිපාලනය ජෝර්ජ් මනතුංග, නිෂ්පාදනය කළමනාකරු කාලෝ විජේසිංහ. චිත්‍රපටයේ නාමාවලිය සෝමවංශ පෙරේරා. රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරයේදී තමයි චිත්‍රපටයේ මූලික සැකසුම් කටයුතු සිද්ධ වුණේ. ඒ වගේම මේ නව වර්ණ යුගය ආරම්භ කරපු පරිත්‍යාග චිත්‍රපටයේ පිටපත් මුද්‍රණය කළේ හොංකොං කලර් මූවී ලැබ් ආයතනයේදී. මේ චිත්‍රපටයේ පරිත්‍යාග චිත්‍රපටයේ ටෝනි රණසිංහ ජයතිලක ලෙස රඟපෑවා ශ්‍රියානි අමරසේන, අනුරා ලෙස රඟපෑවා අමරසිරි කලන්සූරිය, ධනප්‍රේම ලෙසත් වසන්ති චතුරානි රෝහිණී ලෙසත්, ශාන්ති ලේකා සීලවති ලෙසත් රඟපෑවා සෝමසිරි දෙහිපිටිය, දෙනවක හාමිනේ ඩෙවිඩ් ධර්මකීර්ති, රත්නාවලි කැකුණවෙල, මිනා කුමාරි, ඇග්නස් සිරිසේන, සරණමාලි දන්තුරේ බණ්ඩාර, රැන්ස්ලි වීරරත්න, නීල් ද මොරායස්, ක්ලයින් පෝල්, අමරසෝම සමරක්කොඩි, නාමල් සෝමරත්න, වින්සන් වාස්, සිසිර කුමාරතුංග, සීතා කුමාරි, විජය හෙට්ටි ආරච්චි මේ චිත්‍රපටයේ
චරිත නිරූපණය කරනු ලැබුවා. මේ චිත්‍රපටය එංගලන්තයේ ඩොලර් 2000කට මිලදීගත් වග සරසවිය පුවත්පතේ 1980 ජූනි මාසේ 20 වෙනිදා ප්‍රවෘත්තියක් පළ වෙනවා. රට රූපවාහිනී චැනලයක් මගින් බාරගත් මිලේට ගත්තා කියලා. ඒ වගේම ජූලි මාසේ 4 වෙනිදා එවකට චිත්‍රපට සංස්ථා සභාපති ඇන්ටන් වික්‍රමසිංහ පවසනවා මේ චිත්‍රපටය පින්ලන්තයේ සෙනෙගල් ආදී රටවල් 4ක් මේ චිත්‍රපටය පරිත්‍යාග චිත්‍රපටය මිලේට ගත්තා කියලා ටෙලිවිෂන් එකේ පෙන්වීමට. පරිත්‍යාග මර්ධානි ගාමිණී වැල්ලවත්තේ ප්ලාසා පතළ සමුද්‍රා මහරගම අනුෂා මාතර එස්කේ ගල්කිසේ ඕඩියන් ඇතුළු සිනමා ශාලා 14ක තිරගත වුණා. එවකට චිත්‍රපට සංස්ථාවේ දෙවැනි මණ්ඩලයේදී මර්ධානි ගාමිණී සහ වැල්ලවත්තේ ප්ලාසා යන සිනමා ශාලාවල දින 70ක් මේ පරිත්‍යාග තියාගත වුණා. පරිත්‍යාග නව යුගයක වර්ණ යුගයක ආරම්භය වගේම එච්.ඩී. ප්‍රේමරත්නගේ සිනමාවේ නව සංදිස්ථානය.